මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සතු වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කිරන් පොලාට් කියන්නේ. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් අවස්ථා රාශියකදීම තරඟ අවසන් කරන්නා විදිහට විශාල සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි පොලාට්. මේ විදිහේ CPL තරඟාවලියේ පොලාට් ඉන්නේ හොඳ දස්කම් අතරේ. පොලාට් මේ විදිහට හොඳින් ලකුණු අතර ඉන්න එක අනෙක් කණ්ඩායම් වලට එතරම් හිතසුව වෙන එකක් නැහැ. මේ තත්ත්වය ගැන හිටපු ඉන්දියා ආරම්භක ප්‍රතිකරුවෙක් වගේම IPL තරඟාවලියේදී කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කාලයක් නියෝජනය කළ නායකත්වයේ දරපු ගෞතම් ගම්බීර් අදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී ගම්බීර් කියලා තිබුණේ පොලාට් පිටියට එවන්න ඕන අංක 4 හරි 5 හරි ක්‍රීඩකයා විදිහට කියලා. ඊට පස්සේ පිටියට එවලා ඔහුගෙන් වැඩ ගන්න අමාරුයි කියලා තමයි ගම්බීර් කියලා තිබුණේ. ස්ටාර් ස්පෝට් එක අදහස් දක්වලා තිබුණු ගම්බීර් පොලාට් ගෙන් මුම්බයි ඉන්දියන්ස් මොන විදිහේ වැඩ ගන්නවද කියලා තමන් බලාගෙන ඉන්නවා කියලා තමයි කියලා තිබුණේ. ඇත්තටම පොලාට් මේ වෙද්දී ඉන්න ෆෝම් එකෙන් IPL තරඟාවලියේ සෙල්ලම් කරයි කියලා තමයි මම හිතන්නේ. හැබැයි හැමදේටම වැඩිය වැදගත් වෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පොලාට් මොන විදිහට භාවිත කරනවද කියන එක. ගම්බීර් මෙතෙන්දී මුම්බයි ප්‍රධාන පුහුණුකරු මහල ජයවර්ධන උපදේශකුත් දීලා තිබුණා. මහල වෙන්නේ නැති පොලාට් මේ දවස්වල සෙල්ලම් කරන විදිය බලලා වැඩියම සතුටු වෙන කෙනා. මම මහලගෙන් ඉල්ලන්නේ පොලාට් ඉදිරිපෙළට යොදා ගන්න කියලා. මොකද ඔහුගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. ඔහු ලකුණු හතරට එනවා කියන්නේ තරගයේ තීරණය එතනින් වෙනස් වෙන්න පුළුවන් කියන එක. හිටපු තුන්ගිරියව ක්‍රීඩක අජිත් අගාකානම් කියලා තිබුණේ මීට වැඩිය වෙනස් අදහසක්. CPL තරගාවලියේ ට්‍රෙන්ඩ් බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පොලාට් ක්‍රීඩා කළ ඉනිම ඔයාලා දකින්න ඇති. ඒ තරගයේදී පොලාට් තනියම තරගයක් ජයග්‍රහණයට අරගෙන ගියා පන්දු 28කින් ලකුණු 72ක් අරගෙන. ඒ විදිහේ ජයග්‍රහණය කරන්න බැරි තරඟ ඔහු ඇදගෙන ගිය පළවෙනි වතාවේක නෙවෙයි. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙනුත් ඔහු ඒ දේ කරලා තියෙනවා. ඔහු ඉන්න මේ තත්ත්වයත් එක්ක මේ තරගාවලියේදීත් ඒ දේ අපිට ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ පොලාට් දැන් ඉන්න තත්ත්වයත් එක්ක තරඟ දෙකක තුනක අංක 4 ක්‍රීඩකයා විදිහට ඇවිල්ලා හොඳින් ක්‍රීඩා කළාම ඇති ඊට පස්සේ පිටිපස්සට යන්න ඕන. එහෙම වුණාම පන්දු යවන්න පොලාට් පිටිපස්සෙ ඉන්නවා කියලා ඔළුවට අරගත්තට පස්සේ පීඩණයකින් තමයි පන්දු යවන්නේ. මම හිතන්නේ ඒක අනෙක් ප්‍රතිකරුවන්ටත් පහර දෙන්න ලේසියක් වෙන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉන්දියා ක්‍රිකට් ප්‍රවීණයන් දෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ තියෙන ප්‍රධානම ශක්තියක් ගැන කතා කරලා තිබුණේ. අපිත් බලාගෙන ඉමු මහේල පොලාට්ගේ මොන විදිහට වැඩ ගනීද කියලා. ඔයාලා ඉන්නේ අගාකගේ මතේද නැත්නම් ගම්බීර්ගේ මතේද නැත්නම් වෙනස් මතයක් ඔබට තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.